දිරිගන්වල අපේ ශක්තියත් එතුමගේ ජයග්‍රාහී ගමනට එකතු කරන්න ලැබීම ගැන. මට මේ අවස්ථාවේ මතක් වෙනවා එතුමාගේ දයාබර දිවංගත පියාණන් සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමා. කුඩා කාලේ ඉඳලා මං හොඳින් නඳුරන්නේ. මං පමණක් නෙමේ මගේ නැගණියත්. ඒ කාලේ අපි එතුමාට කිව්වේ රමුටන් අංකල් කියලා. ඒකට හේතුව එක දිගටම නොනවත්වාම ඒ රඹුටන් කාලෙදි එතුමාගේ වත්තෙන් හැම අවස්ථාවකදීම අපිට රඹුටන් ගෙන. ඒ නිසා බොහෝම ප්‍රචලිතයි රඹුටන් මාම හැටියට. පසු කාලීනව මටත් අවස්ථාව ලැබුණා සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරමින් මහජන සේවයේ නියැලෙන්නට. එතුමාගේ කාලවකවානුව තුළදී නිහතමානී මහත්මා ගුණාංග රසකින් සමන්විත වූ ඉතාමත්ම සරල පුද්ගලයෙක් හැටියට හැම විටම ජනතාවට උදව් කරන්නට කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට එතුමා ප්‍රසිද්ධ වෙලා සිටියා. එන උදාරතර ගුණාංගයන් රසකින් සමන්විත වුණු විශිෂ්ට නායකයෙකුගේ පුතෙක් හර්ෂණ රාජකරුණ මැතිතුමා. හර්ෂණ රාජකරුණ මැතිතුමා මගේ දේශපාලන ගමනටත් අතිශය ශක්තියක් ලබා දුන්නු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. පහුගිය කාලේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් විය යුත්තේ කවුද කියන කරුණු කාරණාව දේශපාලන සාකච්ඡාවට භාජනය වෙනකොට කල් මරන් නැතුව කල් ගත කරන්න නැතුව නැකත් හෝරා බලන්නේ නැතුව එක පාරටම තනි තීන්දුවක් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කෙන් මට ලොකුම ශක්තිය වුණේ වෙන කවුරුත් නෙවෙයි හර්ෂණ රාජකරුණා මැතිතුමා. කෘතගුණදක් පුද්ගලයෙක් හැටියට මම මේ කාරණාව මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕන. මිත්‍රවරුනි, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික යෝජනාවක් පරිදි අපි අද සංධානයක් නිර්මාණය කරලා එම සංධානයේ නායකයා හැටියට ලියාපදිංචි වෙලා පක්ෂයක් හැටියට සමගි ජනබලවේගය තවත් පක්ෂ ගණනාවක් සමග ඒකාබද්ධ වෙලා දේශපාලන ශේෂ්ත්‍රයේ ජනතාවාදී, ජනහිතකාමී, ප්‍රගතිශීලී
පොදු ජනතාවට සෙතක් සැලසෙන රට ආරක්ෂා කරන රට සුරකින අලුත් පෙරලිකාර ගමනක් ක්‍රියාත්මක කරන බලවේගයක් හැටියට අපි අද ඉදිරිපත් වෙලා සිටිනවා. අපේ ගමනේ ප්‍රධාන ප්‍රතිපත්ති ගණනාවක් තිබෙනවා. තරයේම අපේ රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස අපි සුරක්ෂා කරනවා. රටේ ඒකීය භාවය ගැනවත්, ස්වෛරී භාවය ගැනවත් වෙනත් රටක් සමග හෝ රටවල් සමූහයක් සමග හෝ ජාත්‍යන්තර සංවිධාන සමග හෝ කිසිදු සාකච්ඡාවකට භාජනය නොකරන්නට අපි බලවේගයක් හැටියට සැදී පැහැදී සිටිනවා. ඒකීය භාවය ගැන, ස්වෛරීත්වය ගැන කිසිදු පාර්ශ්වයක් සමග ගනුදෙනු කරන්නේ නැහැ. අපේ රට බහුතර සිංහල බෞද්ධ රටක්. මේ සිංහල බෞද්ධ රටේ අපි සීලු දෙනාම ඒ සුපිරිසිදු නිර්මල බෞද්ධ ප්‍රතිපත්ති නිර්ව්‍යාජව විකෘති භාවයකට ලක් කරන්නේ නැතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මයට අනුව සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යන ඒ දේශනාව අපි පිරිසිදුව පිළිපදින්නට සැදී පැහැදී සිටින බලවේගයක්. සිංහල බෞද්ධකම රකින්නවා වගේම එයට තිබිය යුතු සුවිශේෂී ස්ථාවරය අපි පවත්වාගෙන යනවා වගේම උතුම් බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සෙසු ජාතීන්, සෙසු ආගම්, එවැගේම කුල ගෝත්‍ර භේදයකින් තොරව රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ අපේ ජනපරපුර රැකගන්නට, ආරක්ෂා කරන්නට අපි බලවේගයක් හැටියට නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටිනවා. ජන සමාජයේ නූපන් දරුවාගේ ඉඳලා ගර්භණී මවගේ සිට පෙරපාසල් දරුවගේ සිට සෑම ස්තරයක්ම ආවරණය වන ආකාරයට අප රටේ පුරවැසි පරපුර රැකගන්නට, ආරක්ෂා කරන්නට අපේ බලවේගය අදිෂ්ඨාන කරගෙන සිටිනවා. අපේ මාතෘභූමිය සෞභාග්‍ය කරා ගෙන යාම සඳහා නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් නව අදහස්, අලුත් චින්තනයන්, අලුත් දැක්මක් ඔස්සේ රාජ්‍ය පාලනයට වෘත්තීය භාවයක් ගෙනෙමින් දක්ෂ පක්ෂ හපංකම් තිබෙන ඒ සියලුම දෙනා එකට එකතු කරගෙන පරිණත රාජ්‍ය පාලනයක් ඔස්සේ අපේ රට ශක්තිමත් රටක්, ශක්තිමත් රාජ්‍යයක්, මුළු ලෝකයේම තිබෙන රටවල් වලින් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන්, සංස්කෘතික වශයෙන් ශක්ති සම්පන්නම, ජව සම්පන්නම රට බවට පත් කරන්නට අපි බලවේගයක් හැටියට පොදු ජනතාව ඉදිරියේ පොරොන්දු වෙනවා. මොනම ආකාරයකින්වත්
අපේ මාතෘභූමියේ ජනතාව දේශපාලන වාසිතකා රවටන්නට අපි සූදානම් නැහැ. රටේ යථාර්ථයට අනුව, සත්‍යයට අනුව රට තුල ක්‍රියාත්මක කළ හැකි සියලුම සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳ මහ ජනතාව දැනුවත් කරලා ජනතාව කේන්ද්‍ර කරගත් ගෘහමූලික පවුල කේන්ද්‍ර කරගත් ඒ වගේම පොදු ජනතාව පෙරටු කරගත් පොදු ජනතාවට සිතක් සාන්තියක් සහනයක් ලැබෙන සංවර්ධන ක්‍රියාවලිය අපි ඉතාමත්ම නිර්ව්‍යාජව ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. එනිසා මිත්‍රවරුනි, සමගි ජන බල වේගය එක අලුත් සංකල්පයක්, එක අලුත් වැඩපිළිවෙලක්. මේ අලුත් සංකල්පයේ අලුත් වැඩපිළිවෙල තුළ දියුණු ලෝකයේ කොයි ආකාරයේ ශක්තිමත් රටක් අපි නිර්මාණය කරන්නේ, කොයි විදිහටද රටක් හැටියට අපි ඉදිරියට යන්නේ, මොකද්ද අපි අපේ මතු පරපුරට දායාද කරන රට, ශ්‍රී ලාංකිකින්ගේ නූපන් දරුපරපුරට අපි බාර දෙන රට කුමක්ද? හොඳ ඉදිරි දැක්මක් තුලයි අපි අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. කෙටි කාලීන වාසිතක අපේ ප්‍රතිපත්ති අපි නිර්මාණය කරන්නේ නැහැ. රටේ අනාගතය ගැන අපි හිතනවා, අනාගත පරපුර ගැන හිතනවා. අනාගතය පිළිබඳව හොඳ ශක්තිමත් දැක්මක් ඇතුවයි අපි අපේ ගමන යන්නේ. ඒ වගේම මිත්‍රවරුනි, අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රය තුල මම දකින බරපතලම අඩුපාඩුව වන්නේ ප්‍රකාශන සහ ක්‍රියාවන් අතර තිබෙන මහා පරස්පරය. ලොකුවට කතා කරනවා, නමුත් කතා කරන දේවල් ක්‍රියාවට නැංවෙන්නේ නැහැ. අද අපි දැක්කා කැබිනට් තීන්දුව තීරණ ලබා දෙන ප්‍රකාශකවරයා ඇවිල්ලා කියනවා, බොහෝම ආඩම්බරෙන් ගාම්භීර ලීලාවෙන් ඉදිරි කාලේ රටේ දුප්පත් පවුල්වලට රුපියල් දහසක් වටිනා බඩු මල්ල රුපියල් 500ට මිලදී ගැනීමේ අවස්ථාව උදා කරනවායි කියලා. හිතවත් මිත්‍රවරුනි, ජනාධිපතිවරණයේදී මේ රටේ 69 ලක්ෂයක් වියත් මගකට යා යුතුයි කියලා අපේ ප්‍රතිවාදියාව ජයග්‍රහණය කෙරෙව්වා. දැන් අද කැබිනට් ප්‍රකාශකයාගේ මුින්ම පිටවුණු වියත් වචන ටික තමයි 10 මල්ල 500ට ගන්න පුළුවන් කියලා. හැබැයි කරුණා කරලා මතක තබා ගන්න, ජනාධිපතිවරණයේදී කිව්වේ 3000 මල්ලක් නොමිලේ ලබා දෙනවයි කියලා. දින 100ක් ගත වුණේ නැහැ. එහෙමත් නැත්නම් දින 100 පැන්නා විතරයි 3000 බැස්සෙව්වා 10 මල්ල 500ට ගා. මෙතනින්ම තමුන්නාසලට තේරෙනවා ඇති බොරුව, ප්‍රෝඩාව, වංචාව. රාජ්‍ය සේවයට සුපිරිම ගණයේ බොරුවක් කරා.
පාලොස් ලක්ෂයක් අපේ රටේ ආසන්නව රාජ්‍ය සේවා නිලධරී. අපි වෙනමම කමිටුවක් පත් කරලා රණුග්ගේ කමිටුව කියලා. පාලොස් ලක්ෂයක් රාජ්‍ය සේවයේ නිලධරින්ට අපි ලබාදුන්නු දහදාහටත් අමතරව තවත් තුන්දාහයේ සිට විසිහතරදාහ දක්වා වැටුප් වැඩිකිරීම සඳහා රණුග්ගේ වාර්තාව ක්‍රියාත්මක කරන්නට අපි මුදල් වෙන් කරලා තිබ්බේ. මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදාට එය ක්‍රියාත්මක කරන්නටයි තිබුණේ. සම්පූර්ණයෙන්ම නතර කළා. විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරින්ට අපි වෙන් කරලා තිබුණේ 15,000ක අමතර දීමනා. ජනවාරි මාසයේ පළවෙනිදාට ක්‍රියාත්මක කරන්නට යෙදුණු ඒ වැඩසටහන විශේෂ කැබිනට් පත්‍රිකාවක් දමලා අහෝසි කරා. 10,000ක් වැටුප් වැඩි කිරීම තුල 2015, 16, 17, 18, 19 ඒ ඇති වුණු විශ්‍රාම වැටුප් විෂමතාවය 20 ජනවාරි පළවෙනිදා ඉඳලා හැම විශ්‍රාමිකයෙකුගේ නිවසටම ඒ විෂමතා මුදල් ටික බැර කරන්නට ලියුම් කියුම් ඔක්කොම හදලා ඒ හැම විශ්‍රාමිකයෙක්ම දැනුවත් කරලා තිබුණේ. මොකද්ද කරේ? ගහෝසි කරා. පොලිස් සේවයේ නිරත වී සිටින නිලධාරීන් 15,000ත් 20,000ත් අමතර දීමනාවක් ලබා දෙන්නට අපි ගිය අවුරුද්දේම කටයුතු කරලා තිබුණා. මොකද්ද කරේ? ඡන්දයක් තියෙනවයි කියලා මැතිවරණ කොමිසමට ගිහිල්ලා අපේ ප්‍රතිවාදීන් පොලිසියේ නිලධාරීතුමන්ලට ලබා දෙන්න තිබුණු 15,000 20,000 නතර කළා. ඒ නතර කෙරුවා විතරමයි අද වෙනතුරුත් ඒ නතර වීම එලෙසමයි. එක තඹ සතයක් වෙන් කරලා නැහැ. වීගොවියට කිව්ව පොහොර ටික දෙනවයි කියලා නොබෙද. වීගොවියට කිව්වා නාඩු වලට 53යි සමා වෙන්න. ඔව් නාඩු වලට 53යි. සම්භව වලට 57යි. හීරි සම්භව වලට 63යි. සහතික මිල. අද රට වටේම ගිහිල්ලා බලන්න වී ගොවියට ඒ ලබා දෙනවයි කියපු සහනය ලැබෙනවද? අපේ රජයේ බොහොම උනන්දුවෙන් නෝනෑකමින් ලබා දුන්නු ගර්භණී මවුරුන්ගේ පෝෂණ සලාකයක් නතර කරන්නට යෙදුණා. බොහොම කනගාටුදායකයි. පාසල් දූදරුවන්ගේ නිලැඳුමේ ඒ වවුචරේ වටිනාකම අද එහෙම් පිටින් අඩු කරලා. මිත්‍රවරුනි, කරනවයි කියපු කිසිම දෙයක් ක්‍රියාත්මක කරලා නැහැ. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා බොහොම වෘත්තිමය දක්ෂතාවයක් තිබෙන දක්ෂයෝ ටික ගේනවයි කිව්වා ආණ්ඩුවට. දක්ෂයන්ට තැන දෙනවයි කිව්වා. රටවල් එක්ක බොහොම නිර්භීතව ගනුදෙනු කරනවයි කිව්වා. මොකද්ද උනේ මිත්‍රවරුනි? පහුගිය දවසක ඉන්දියාවට දක්ෂයයි කියන ශ්‍රී ලාංකීය දූත පිරිසක් අරගෙන ගියා වර්තමාන අගමැතිතුමා. කොච්චර දක්ෂද කිව්වොත් මේ දූත පිරිසේ සමාජිකත්වය එක්තරා පුද්ගලයෙකුට තිබුණා විශේෂ සුදුසුකමක්. විශේෂිත වූ පුහුණුවක් ලබලා මිරිස්කුඩු ප්‍රහාර එල්ල කරන
මහජන නියෝජිතවරයා හැටියට ප්‍රචලිත භාවයක් ලැබපු පුද්ගලයක්. මේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමේ සමාජිකෙක් බවට පත් වෙලා ඉන්දියාවට ගියා විතරක් නෙවෙයි, මුළු රටටම ලැජ්ජාවක් කරා. රාහුල් ගාන්ධි මැතිතුමා හමු වෙනකොට එතුමා කිව්වා, මහත්මා ගාන්ධිගේ මුණුබුරා ඔබ නේද කියලා. දැන් ඉන්දියාවම හිතාගෙන ඉන්නේ මේ තමයි ශ්‍රී ලංකාව නියෝජනය කරන අපේ වියත් දූත පිරිසේ ටිකිරි මොලේ තරම. ටිකිරි මොළවල් ටිකක් අරගෙන ගිහිල්ලා තිබෙනවා. මම අහන්න කැමතියි, 69 ලක්ෂයක් බලාපොරොත්තු වුණේ මිරිස් කුඩු වියත් මගද? 69 ලක්ෂයක් බලාපොරොත්තු වුණේ ඉන්දියාවට ගිහිල්ලා අපේ රටේ ගෞරවය ආත්මාභිමානය නැති කර දමලා ඉන්දියානු අගමැතිවරයා ළඟ දනින් වැටිලා, අනේ අපිට ණය ගෙවන්නට බැහැ, අපිට අවුරුදු 3ක මාස 36ක විරාමයක් ලබා දුන්නොත් හොඳයි, මොකද ඉන්දියාව කරන දේ බලලා චීනෙත් අපිට විරාමයක් දෙයි කියලා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියානු අගමැතිතුමා ඉදිරියේ පින් සෙන්දු වුණා. මං අහන්න කැමති, මේකද දේශප්‍රේමීත්වය? මේකද දේශාලය? මේකද දේශාභිමානය? 69 ලක්ෂයක් රැවටිලා මේ වරම ලබා දුන්නේ අපේ රටේ පෞරුෂත්වය, ප්‍රෞඩත්වය, ආත්මාභිමානය මේ ආකාරයෙන් කෙලෙසන්නටද? හිතවත් මිත්‍රවරුනේ, අපේ අලුත් ගමනේ හොරබොරු වංචා කරන කණ්ඩායම් නැහැ. අපි දූෂණය සහමුලින්ම පිටු දකිනවා. අපේ කණ්ඩායම තුළ රාජ්‍ය දේපල සූරාකෑම, රාජ්‍ය සම්පත් සොරාකෑම, අපි බලවේගයක් හැටියට සහ මුලින්ම පිටු දකිනවා. පවිත්‍ර පාලනයක් ඔස්සේ මේ රටේ සම්පත්වල තාවකාලික බහරකරුවන් හැටියට අපි මේ රටට ඉෂ්ට කර යුතු උතුම්ම සේවා විෂ්ට කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. හර්ෂණ රාජකරුණ මැතිතුමාගේ නායකත්වයෙන් මෙහෙවීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ මැතිවරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනකොට මේ දිස්ත්‍රික්කයේ ජනතාවත් රටේ ජනතාවත් සමග අපි සමාජ ගිවිසුමකට එළඹෙනවා. ඒ සමාජ ගිවිසුම තුළ ජනතා පැතුම ඉෂ්ට කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ජනතා බලාපොරොත්තුව සාක්ෂාත් කරන්නට රටේ ඉලක්ක ටික සපුරාලන්නට සමගි ජන බලවේගය නිරන්තරයෙන්ම අප කැප වෙනවා. මොනම ආකාරයකින්වත් මොනම හේතුවකටවත් අපි අපේ විරුද්ධ පාර්ශ්වයන් සමග හොර ඩීල් දමන්නට යන්නේ නැහැ. අපි කිසිම දවසක අපිව පත් කරන ජනතාව අපි පාවා දෙන්නේ නැහැ. සමගි ජන බලවේගයෙන් අපි හොර ඩීල් දේශපාලන සංස්කෘතිය සහ මුලින්ම දේශපාලන තලය තුළින් තුරන් කරයි කියන එක ඉතාමත්ම ආඩවරෙන් සතුටෙන් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. මිත්‍රවරුනි, බොහෝ වෙලාවක් තමුන්නාන්සලා අපිත් සමග ගත කරා. මේ ගත කරපු කාල වේලාව තුළ ඔබතුමන්ලාටත් මටත්
ඒ දෛවෝපගත මානුෂීය සමදතාවය ඇති කරගන්නට පුළුවන් වුණයි කියලා මං හිතනවා. ඉතාමත්ම ලැබියාවේ අසීමිත දයාවකින් අනුකම්පාවකින් මේ රටේ මිනිස් පරපුර රැකගන්නට මම ප්‍රතිඥා දෙනවා. ඒ වගේම ඔබතුමන්ලා ඇතුළු මේ රටේ සෑම සියලු දෙනාගේ හදවතේ කොතැනක හෝ තැනක මොනයම් හෝ දුකක් කඳුලක් වේදනාවක් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ දුක කඳුල වේදනාව සතුටක් කරාගෙන යන්නට සැනසීමකට පරිවර්තනය කරන්නට සමගි ජනබල වේගය දිවුරා පොරොන්දු වෙනවා. හර්ෂණ රාජකරුණා මැතිතුමාගේ ගමන ශක්තිමත් කරන්නට ඔබ සෑම සිරු දෙනාම අපකප බලන්න. තාමත්ම නිහතමානී මහත්මා ගුණාංග රසකින් සමන්විත වූ පරමාදර්ශී තරුණ චරිතයක් හැටියට මම එතුමව දකිනවා. නිවැරදි තීන්දුව අරගෙන පොදු ජනතාවගේ හඬට සවන් දීලා පොදු ජනතාවට සෙත සලසන්නට අසීමිත උමනාවක් එතුමා සපුව තිබෙනවා. කිසිදු කෙනෙක් පැකිලෙන්නට එපා. හර්ෂණ රාජකරුණ මැතිතුමාව අතිවිශිෂ්ට ජයග්‍රහණයකට තමුන්නාන්සලා ලක් කරනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ රටේ ජනතාවගේ ඒ වගේම හර්ෂණ රාජකරුණ මැතිතුමාගේ අනාගතයත් අපි බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සෑම සිරු දිනාටම තෙරුවන් සරණ පතමින් සෞභාග්‍ය සම්පන්න අනාගතයක් පතමින් තමුන්නාන්සේලත් සමඟ අත්වැල් බැඳගෙන සමගි ජන බලවේග නව දේශපාලන විප්ලවය හරහා අපි අපේ මාතෘභූමිය ගොඩනගමුයි කියලා යෝජනා කරමින් ඔබට ජය වේවා කියා පතමින් මම ලියන්නේ නබෝන් සිද්දේ. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.